අපේ රටට ඩොලර් නැත්නම් විදේශ සංචිත ලැබෙන ප්‍රධාන ක්‍රම මොනවාද? අප නැයන ඉපයීම්, විදේශ සේවා නියුක්තිකින්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපයීම්, කොළඹ කොටස් වෙළඳපොළට ලැබෙන ඉපයීම්, විදේශ ඍජු ආයෝජන, භණ්ඩාගාර බිල්පත්, බැදුම් කර දිගු කාලීන හා කෙටි කාලීන ණය. ස්ථිර වශයෙන්ම අප නැයන ඉපයීම් ලැබුණත් අපේ ආනයන වියදම ඊට වැඩි. උදාහරණයක් ලෙස ඇඟලුම් කර්මාන්තයේ සලකමු. ඇඟලුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක් අප ආනයනය කරනවා. ඒ නිසා අප ඇඟලුම් අපනයනෙන් ඉතා හොඳ විදේශ ආදායමක් ඇත්තටම ලබන්නේ නැහැ. අදටත් තේ යවන්නේ අගේ එකතු කරලා නෙවෙයි. එනිසා ඇත්තටම ඉතිහාසයේ පුරාම අද දක්වාම අපේ අපනයන වලින් නියම ආදායම උපය ගන්න ක්‍රම තාම නිවැරදිව අධ්‍යයනය කරලත් නැහැ, භාවිත වන්නෙත් නැහැ. කොවිඩ් නිසා සංචාරක කර්මාන්තයේ බිඳවැටීම ඇත්ත. නමුත් සමහර ආදායම් රජයේගත් දුර්වල තීන්දුව නිසාත් බිඳවැටෙන බව පිළිගත යුතුයි. වැඩබදු ප්‍රතිශතය අඩු කිරීම එවන් තීන්දුවක්. මේ වැඩබදු සහනය මහා ධනපතියන්ට ලැබුණා. රජයට වාර්ෂිකව රුපියල් මිලියන 500ක් අහිමි වුණා. ඒ වගේමයි කෘෂි කර්මාන්තයේ ගෙනගත් පොහොර තීන්දුව. අපේක්ෂාව හොඳ වුණත් අවුරුදු දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ කරන්න හැදුවේ. තුන්වෙනි කාරණේ විදේශ ආයෝජන. හැම ආණ්ඩුවකම කාලේ විදේශ ආයෝජන වලින් නියම ප්‍රයෝජනෙ අරගත්තේ නැහැ. සමහර විදේශ ආයෝජකින් මේ රටට එන්න කැමතිත් නැහැ. ඒ කොමිස් කුට්ටි සහ දස අතේ රස්තියාදු වන්නට සිදුවන නිසා. ඒ වගේමයි විදේශ ආයෝජන ගැන සමහර මවපු බිල්ලෝ නිසා ඒවා ආපහු හැරිලා ගියා. ඇමරිකානු MCC පැකේජය ගිය මාසේ නේපාලයට ලැබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. ඒ විශාල ආයෝජනයක්. මේ ආණ්ඩුවටත් මුල් මාස කිහිපේ IMF යන්න තිබුණා. ඒ දවස්වල ඊට විරුද්ධ වුණ අයගේ කතා අහලා අපට පුළුවන් අපට පුළුවන් කිය කිය හිටියා. දැන් 10 ළඟටම ගිලිලා IMF ණයවලින් විතරක් මේ ඩොලර් අර්බුදය විසඳ ගන්න බැරි තරමට ඇවිල්ලා. විදේශ ශ්‍රමිකින්ගෙන් ලැබුණු ප්‍රේෂණ පහළ වැටුණා. ආණ්ඩුව ඩොලරේ අගේ බලෙන් අල්ලගෙන හිටියා. රජයේ බැංකු අද ඩොලරයට රුපියල් 260ක් දෙනකොට වාණිජ බැංකු 280ක් දෙන්න පටන් අරන්. කළු කඩේ 300ක් පැනලා. බලහත්කාරයෙන් ඩොලරේ අගේ අල්ලගෙන හිටපු නිසා විදේශ ශ්‍රමිකින්ගේ ප්‍රේෂණත් නැති වුණා. තාමත් එහෙමයි. ඇත්තටම අපේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.34. මේ වසරේ පමණක් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක්. දිගට හරහට මුදල් අච්චු ගහනවා. මේ වෙනකොට 2019 සිට 20/21 දක්වා ආණ්ඩුව ට්‍රිලියන 3ක් මුදල් අච්චු ගහලා තියෙනවා. මුදල් අච්චු ගහන්න ගහන්න උද්ධමනේ ඉහළ යනවා කියන එක ඉතා සරල ආර්ථික කාරණයක්. මේ වන විට උද්ධමනේ 17ක් දක්වා ළඟා වෙමින් තිබෙනවා. ඒ වගේමයි ආණ්ඩුව විදේශ ණය ගෙවන්න රන් සංචිත පවා කෑලි කෑලි වලට කඩලා අලෙවි කරනවා. දැන් ඉතින් අපේ කනේ කරේ තියෙන රන් ටික තමයි මේ යන විදිහට එකතු කරලා විකුණන්න දෙන්න වෙන්නේ. ලෝකයේ හතර අතින්ම ණය අරගෙන ඒ ණයත් හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අපට ඉන්න රටක් තියා යන්න රටක්වත් නැති වේවි. ප්‍රශ්නේ හැදුවේ මම නෙමෙයි, මගේ නෙමෙයි වැනි උත්තර පාලකින්ගෙන් ජනතාවට වැඩක් නැහැ. ජනතාවට අවශ්‍ය විසඳුම්. ගෙදර ගෘහමූලිකයා කියනවා නම් වගකීම මගේ නෙවෙයි කියලා බිරිඳට වෙනත් සරණක් යාමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.